සිල්ලර වෙලෙන්දට විකුණන්න සිද්ධ වෙලා තියෙන්නේ තොග වෙලෙන්දගෙන් ලැබෙන මිලට. තොග වෙලෙන්දට විකුණන්න සිද්ධ වෙලා තියෙන්නේ හාල් මෝල් හිමියන්ගෙන් සැපයුම් කරන මිලට. මොකද ලංකාවේ හාල් මාෆියාවේ ප්‍රධාන දෙන්නෙක් ඉන්නේ. අපි කියන්නේ අන්න ඒ දෙන්නට අල්ලලා දඩුවන් දෙන්න ඕන. හාල් හිගයක් නෑ ඇත්තටම. ඔය පොළොන්නරුවට ගිහිල්ලා බැලුවොත් බලා ගන්න පුළුවන්. සයික්ලෝන් තියෙනවා. විශාල ඒ වගේ මුළු උතුරු මැද පළාතෙම තියෙන හාල් ගබඩා කරන්න පුළුවන්. ඒ හාල් දැන් වෙළඳපොළ නිකුත් කරන්න ඕන. ඉතින් හාල් මාෆියාව නවත්තන්න ජනාධිපතිතුමාට ඇත්ත අවංක උමනාවක් තියෙනවා නම් එක පෑම් පාරෙන් පුළුවන් ඒ ප්‍රශ්නේ විසඳන්න. ඒ වගේ තියෙන හාල් හෙට මුදා හරින නියෝගයක් දුන්නොත් එහෙම වෙළඳපොළට මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. හාල් හිගයක් තියෙනවා කියලා ඉවරලා හාල් පිටරටින් ගේන්න තීරණය කරමු. හාල් පිටරටින් එනවට පස්සේ වෙන්නේ මොකද? නැව් එනකොට ගොයම් කපා පා වීටික වෙනද පොල්ට එන කාලෙම තමයි හාල් වෙනද පොල්ට එන්නේ. හාල් වරායට එනකොට වී ගමට එනවා. වී විකුණ ගන්න බැරුව ආය පාරක් ගොවිය පාරේ අනාථ වෙනවා. ඒ වීටික තුට්ටු දෙකට අරගෙන ගබඩා කරගන්නෙත් ඔය ලොකු මූල් කාර්යෝ දෙන්න තුන්දෙනා.